ලෝකේ වටේම අඩු විහිදගෙන අපිියෝ පාලනය කරන්න බූවල්ලෙ ඉන්නවා මේ බූවල්ල පාලනය කරන්න ඇමරිකාව. ඒත් රෘ්‍යයාව සහ චීනය එකති වෙලා මේ බූවල්ලට ෂොට්ටක දෙන්න යනවා. ඉතින් මොකක්දම අපි බූවල්ල කියලා අදහස් කළේ. ඒ තමයි ඩොලරය සමහර විටවා මෙහම කියන්න පුළුවන් අපි නම් ඩොලර් නෙවේ රුපියල් කියලා එනන් අද වීඩියකන්නවා බලාගන්න ඔයාටවත් නොදැනන්න ඇමරිකාව කොහොම දොයාව පාලනය කරන්න කියලා ඩොලර් භාවිතාරලා මේක කොහෙත්ම රු්‍යයානු යුක්්‍රයන යුද්යක් නෙව. ඒගේ රුස්යානු චීනර්බු දෙෙකුත් නෙවෙයි මේක මොලකාරයන් අතර සටනක් අද අපි කියන්නම් මොකක්ද මේ ඩොලර්ගේෙම්ම එක කියලා. ඇමරිකාව කොහොමද හැමදාම ආර්ථික බලවතා විදියට ඉන්න. ඒට ප්‍රධාන හේතුව තමයි ඩොලරය අපේරට ආර්ථිකේ ගැනතාගන්නකටත් නිතරම කතාුුණේ මොනවා ගැනද. ඒකත් ඩොලර් හිංගකම ගැන, ඩොලර් තියන්න ඇමරිකාවේ එනිසා ඇමරිකාවල ෝක බලවතා. නමුත් නිකමට හිතන්න යම්හෙකින් ොලරේනතුව වෙනත් මුදලක් එතනට ආදේශවුනක් මොනවාගේ දෙයක් වේද. ඇමරිකාව කියන ලෝක බලවතාට මොනවා වෙයිද. මේ වෙනකොට චීනසා රුස්්‍යාව මුල්ලෙලා ඩොලරේට විකල්පයක් විදියට අලුත් මුදල් ඒකයක් හඳුන්නනා දෙන්න කටයතු කරනවා ්්‍රික් සංවිානය රටවල්වල භාවිතය සඳහා දෙදස් විසි හතරව වෙනොට මේ මුදල් ඒක කියය හඳුන්නනාා දෙන්න තමයි හිතාගෙන ඉන්නේ. රුස්්‍යාව චීනය ඉන්දාව දකුණු අපප්‍රිකාාව බ්‍රසීලයවගේ රටවල් විතරක් නෙවෙයි. තුර කියවගේ නේටු රටවලොත් මේ අලුත් මුදල් ඒකය සමඟ ගනදින කිරීමට සූදානම්. මේ ඩොලරේ බලයට එහමනැතිනම් ඇමෙරිකාවේ බලයට මරු පහරක්. ෙකු ප්‍රධානමුදල් ඒක හා සසන්ධනය කන්නකොට එක්සත් ජනපද ඩොලරේ දශක දෙකක් තිස්සේ පවතින ඉතාමත්ම ශක්තිමත්ම මුදල් ඒකකේ වනවා මේක ලෝකයේ පුරා ව්‍යාපාර්සා කොටුම්ඹවලට ගඩක් බලපාල තියෙනවා එක්සත් ජනපදාන්ඩේ බැඳම්ර මලට ගැනීමට ව්‍යාපාරිකන් අතර දැඩි තරගයක් තියෙනවා මේ බැදුම්ර ිලදී ගැනීම සඳ ආෝජ කැන් ඩොල් ිදීගතයතු අතර එම ල්ලම නිසා ඩොලරේ වටිනාකම වැඩි වෙනවා ආයෝජකන් ඩොර් මිලදී ගැනීම සඳ වෙනත් මුදල් විකුණන විට ඒවගේ වටිනාකම්ම පහත වැටනවා ඒ ම ඩොලරේ කියන්නේ ආරක්ෂිත මුදල්ලඒකයක් එනිසා ආර්ථික වශයෙන් රටක් අස්ථාවර වීගෙනයනකොට ඒ රටේ ආයෝජ කැන් ගොඩක් ඩොර් මිලදීගන්නට උත්සාහ කරනවා.මනිසා ඩොලරේ මිලේ හළ යනවා ඒවගේම අනිකුත් මුදල්ලක පහ යනවා උදාහරණයක් විදට ඔයා මෙහම ඉතන්න කලින් ලංකාවි ඩොලරේ තිබුණන රුපියාල් දෙසයකට වගේ දැන් තුන්සේ හැටයි තුන්සේ හැත්තවක්ත්තර යනවා ඒකාලි රපියල්ට ොට් එක ැබෙන්න යන්න කියලා බද්ධමත් ආයෝජකයන් සමහරවිට ඩොළර්වලට ආයෝජනය කළොත් ඒහරහයට වාසි ගොඩක් ලබෙනවා. ඒඇන්නෙ දැන්යාට ඩොලරයකින් එකසිේ හැටක් විතර වාසී. නමුත් කෙනෙක් තර්ක කරන්න පුළුවන් ආර්ථිකර්ු දෙයක්ත්තක් ලංකාේ බඩුවල මිල වැඩිවුණුනිසාම ඒක ලොකු වාසියක් නැහැ කියලා. නමුත්වා මෙහෙම හිතන්න පුද්ගලයන් දෙෙනනෙක් කින්වා. දෙන්නෙම බැන්ක් කවන්ටල් රපියල් ලක්ෂ ාන යෙනවා ොරේ දෙසිට තිය කාලේ එක්කෙනෙක් මේ සල්ලි ඩොලර් කරගන්නවා දැන්න්නේයාට ඩොලර් පන්සිියයක් තියෙනවා අනිත් කෙන රුපියල් විදියටට තමයි සල්ලි තියාගෙන හිතේ. එක පාරටම ඩොලර් හලයනවා නමුත් බැංක්වේ තිබුණ ගාන එක පරහෙම වැඩිවෙන්න හ එක ක්ෂමයි කියලා හිතමු. දැන් දෙන්නටම අවශ්‍යව වෙන ඩොලර් පන්සියට තින ජංගමු දුරකතනයක් ගන්න ගන්න දැන් රුපියල් වලින් සල්ි තියෙනෙනට වැඩ කරන්න බැහ. ොකදගේ බැන්ක්කව් එක තින්නන්නේ ලක්ෂයි ෆෝර්න එක දැන් වටිකම එක් ක්ෂසූදාහයි. නමුත් මේක ගෙවන්න ඩොල රකව් එක තිබුණු කෙනාට පුුවන්. ඒවනට ඇත්තරම් බලෝ ඩොල්ර් තියන ෙනට ෆෝන්න එක ගන්න ගන්න ිහින්තතිනෙ රුපිය ලක්ෂයක් විතරයි ඉතින් මෙන්න මේගේ වාසි කකිහිපයක් තියෙනවා යුක්්‍රේන ගැටුමහැතුවෙන් ගැස්මල හළයාේ ප්‍රතිඵලයක් විදිට යුෝපේසා ආසයාවේ බොෝ ආර්ථිකයන් ගැටලුවලට මහුණ දෙමින් සිටනවා. නමුත් ඇමරිකාව කොහොමරිගේ ගනවා දුර්වල මුදල් ඒක තියෙන රටවල්වල ශක්තිමත් ඩොලරයකින් ප්‍රතිලාබ ලැබිය හැකේ තම අපන එන ඉහර ංවමින් එක්සත් ජනපදයට ලාබදයි ලෙස බා්ඩහසේවා ලබාදීමෙන් පමයි තෙල්මිල ඇමරිකානු ඩොලර් වලින් ගරනය වන බැවි, දැන් ලෝකයේ බොහමයක් රටවල්වල ඉදන්න ිල ඉහල තත්වයක පවතිනවා. කොහමරි අපි නොදෙන ඩොලරේ අපි ආක්‍රමණය කරලා තියෙනවා. ඩොලර් හුවමාරුවින් ඇත්වන තරමට රටකටවාසි. රටවල් ලොක්කෝො මෙහම කන්න සූදානම් වොත් ඩොලරේ යනේන මං නැතිෙන. දස් නේද එහම කරන්න උත්සා කල ලිබියාවේ ගඩාිකෙනන යාලාහල ඇති හ ඩොරේ වෙනුවට රන් ඩිනාරේන මුදල් යෙදීමට ෝජනා කලා ඕගේ ෑමුණේ ඩොලරේ නිසා ඇමරිකාවි බැංුවල්ට ඇතියන ෙල්මුදල් ඒ රටවල්වලම නවතා ගැනීමයි අවසානයට සඒ එකගේක් ගෙවා ගඩාිටත් හිතාගන්න බෑ මොක්කද වඋුණේ කියලා මේක මොසාඩ් දෙකනුත් උදව කලා කියන නිලා නොවනවාර්තා තියෙනවා මොකද ඊස්්‍රයිලටත් ගඩාෆියෙක්ක ප්‍රශ්න කහිපයක්ම තිබුණා අවසානයට ගඩාෆිට මොකද උනේ කියලා ගඩාෆිටවත් හිතාගන්න ැරිවුණා කොහන් ගත් ඇම. කා බැන්ක්වල්ට මුදල්ඇද යන දිහයට තමයි ඔඕන් ස්ටම් එක නිර්මාණය කල්ලා තියන්නේ මේ සිිස්ටම් එක චේන්ජ් කරන්න හදනයට විරුද්ධව ඕනම දෙයක් කෝවන් කරනවා යුක්්‍රීන යුද්ධ කියන්නේ මේකම ප්‍රතිඵලයක් තමයි. නමුත් රෘය අවසා චීනය ගහන්න යනගේමෙන්න් බේරින්න ඇමෙරිකාවට පුළුවන්වයිද. ඇමරිකාව ගාව දැනටත් මේකට සැල සුමක් ඇති. මොකද ඇමරිකාව කියල කියන්නේ වසර හයිසිියක් ඉස්සරා ගැ හිතල ප්ලෑන් හණයයි මේ අතර පසුගේදා ගාස තීරේ වෙතින් ඒස්්‍රාලෙට රොකට් ප්‍රහයක් එල්ලව වනා ික වෙලා ගතනේ ගාසතරේ ත්‍රස්වවාදී. න්න ස්ථාන පහළවක්ම විනාශ වෙලා ගියා.ගොහොමරි නැවතවතාවක් ඊස්්‍රයිලයේ ස පලස්ේයන අතර ගැටුක් හටගෙන තියෙනවා ඊස්්‍රයිලයේ ගාසතීරයේ සිදුකළ විශේෂ මෙහෝමින් පස්ෙතමයි ගැටුම් නැව හටෙන තියන්නේ ආරච විදියටට ඉස්්‍රයිල් හමුදාව විශේෂ මෙහෙුමකට ගාසතීරයේ දවස්ථානයකට ගෙල්ලා තියෙනවා ඊට පස්ස එතන හටගත් ගැටුමක් නිසා පලස්ථීන ජාති ගැන් දහ දෙනෙක් මරණයට පත්වෙලා තියෙනවා මේනිසා තමයි නැවත මේ ගැටුම වර්ධනය වෙලා තියන්නේ කොහම නමුත්තේ මොකක් වුණත් ඇමරිකාව හැමවෙලාම ඊස්්‍රයිලේ වෙනුවෙන් පෙන සිටින මොකද ඇමරිකාව දන්නවා ඉස්සරහට ලෝක යුද්ධයක් නිර්මාණයෝ නොත් ස්්‍රයිලින්න යුදෙවන්ගේ සහයෝගේ මේ සඳහ ගොඩක් වැදගත් කියලා. එනිසා ඇමරිකාව ඊස්්‍රයිලයේ හොඳන්තියාගෙන ඉන්න නිතරම උත්්හරනවා මොන මානව හිමිකම් කඩ කලත් ඇමරිකාවටනුව ඊස්්‍රයිලයේ හරි කොටින්ම කියනව නම් ඒකාි බටහිල් රටවල්ලට රුස්්‍යයාන ගන්ඥා තාක්ෂණ ැ ලොකුබියක් ඇතිවෙලා තිබුණා විශේෂෙන්ම මික් 21 යානා සම්බන්ධයෙන් නමුත් ඒකාලි මේක නිරකරණය කරන්න ඉදිරිපත්වනෙත් ඊස්්‍රයිලේම තමයි රුස්යා විසින් ඒකාි ඉරාකේට මික් 21 යානා ලබාදීලා තිබුණ ඊස්්‍රයිලයේය අති සාර්ථකව මික් 21 යානයක් ඉරකෙන් උත්සනවා ඊස්ට්‍රයිලයේ මේ සඳය ගත්ත රක්කගුවන් ියමෙක්විදට කටයුතු කරපු මුනිර් රෙට්ෆ කිය පුදගලයා හු ඇත්තටම ක්‍රිස්තියාන ජතිකෙක් රකේ විසින් හෝ ක්‍රස්තියානුවක් වූ නිසාම ඉහල තනතුරක් දලා නහ. ඒගේම හමුදාවතුළත් ඔහව ගනගන්නි නැති කතන්දරයක් තිබ්බා. මේනිසා ඔහහිටි ඉතාමත්ම තරයින් කෙසේ හෝ මේ සඳහා ඊස්්‍රයිලේ ඔහ සමඟ රහසේ සන්නවේදනය කලා හටසාහ වගේ පවුලට ඊස්්‍රයිලේ රැකවරණයසාහ මුදල් ලබාදීමේ පොන්දුවපිට මුනිී රෙට් මේකට කැමති වුණ නමුත් පොඩි ප්‍රශ්ණයක් තියෙනවා මේගේ මෙහෙමක් කරනකොට මෙහමක් ක. හලා නොඩටවා යන සං්‍යවේදන මාධ්‍යයක් අවශ්‍ය වෙනවා. මේ ස ස්්‍රයිලේ ජනප්‍රිය රඩියෝ චැනල් එකක් බාවිතා කලා රඩියෝ චැනල්ල එකේ ගීතයක් යැනකොට මොී රෙට්වා දැනගන්නවා දැන් කරන්න තින්නේ මේක කියලා අන්න එහෙම තමයි මනී රෙට්වාහා ඊස්්‍රයිලි අතර රහස් සන්න්‍යවේදන සිද්ධ වුණේ කෙහෝඔවන් ෙද අති සාර්ථක මික් 21න් යායක් උත්සනු ලැබවා. මේනිසා රුස්සියාන ගන්යාානා තාක්ෂණය ගැන බටහිරට දැනගන්නට ලැබුණ. ඉතින් තාම ඊස්්‍රයිලේ මේ ගේමටාව නහ හැයි ඕුන්ට අතදැම්මොත් එදාට ෝකටම ප්‍රශ්නයක්. ඇති ඉතින් මේ ගැන ඔබේ අදහස ොක්ද. ඒගැන් අනිවාරෙන්ම පහලින් කමෙන්ට කරන්න අමත කරන්න පා. අපි මේගේ අලුත්ම වීඩියෝකින් හම්බෙන බලාපොත්තින් අදට සමර්ගෙනයන්නට තමයි සූදානම් වෙන්න වාල තාමත් අපේ චනල්ල සබස්ක්‍රයි් කනත්තන් නිවාරෙන්ම පහලින්තිය රත්තු පා පා්න බල බස්ක්‍රයිප් කරන්න ඒවගේ ංචි බෙල්ලයි කන්නෙක්ලෙක් කරොත් අප ලති ීඩියෝව දපුගම වාලට ගන්න ගැනීම හැකිාව තිීම. අපි අලත්ම ීඩෝකින් හම්බෙම සියලම දෙනාට සුබ දවසක් ගේෑස් කාන්දුවීමක් සඳහා පරීක්ෂා කරන විට සීල්ල එක කඩන්නට පෙළ සබන්වතුර ස්ප්‍රේ කරන්න. තවද නිවසේදී ගෑස් ලිබේ නොබ් එක ඕ් කර රෙගියලේට්‍රේ හොඳින් සවිකර ඔන්නකෙද තිබිය යුතුයි. දැන් රගියලේට්‍රයට සහ හෝස් බටියට සබන්වතුර හොඳින් ස්ප්‍රේ කරන්න. ලේක් නැති බව හඳුනාගන්න අපි දෑනුවත්වේමෝ.